රුතර ස්වාමීන් වන්ස මම ශක්ති පුන්රුත්තාපන පදනමේ උපතින්ම දැස් නොපෙනෙන කෙනෙක් මේ ප්‍රශ්නය හන්නේ ඒ වයිමාත්‍යයෝ. සමාධිය වඩනකොට දෘෂ්ාබාධිත කකට ගැටලුවලට මූුණ දෙන්ද වෙනවද සහ සමාධී අපට වඩන්ඩ වඩන ක්‍රම වේදේ මොනවගේ ක්‍රමවේදකින් පොඩන්න්නොට මොක දසමාරසේනවා අප ඉස්තරහට එනකොට අපි ට මූුණ දෙන්නඕනේ. මොනවාගේ මානසක ශක්තියකින්ද අනින්ක අපි දැම්මේ සිටින තත්ත්වේ සිට මොකද මේ භවගමණින් එතරවීමමන්තන්නේ දීගලොක් උස්සාාහකෙන් කරන්න ඕුණු දෙයක් නිසා මොනවාගේ සැසුමක් ද අපි මොනගේ සැලසුමක් තුළ කටයතු කිරීම තුළින්ද අපිට මොනවගේ ක්‍රමවේදද මොනවාගේ පියවර ක්‍රමයක් වගේම ඔබහන් සිට දෙේශ කරට පුළුවන් ප මහත්තයාගේ ඇ පෙනින් නැත්තේ උපතින්ටඒමයිම උපතින්ම නේද එම තර මාතයා ෝක දැක්කම නෑ නේද දැක්කම නෑ දඒ හරිපුතේ ඔතැන්ද මාත්‍යයෝ අපි සමාධිය ඇතිකරගන්න ඉස්සෙල්ලා අපිට යන්න තියන මාර්ගයක් තියනෝ තෙරනාද ඒක හොඳට තේරුම්ගන්න ඔනතකොටේ මාර්ගය මොක්ද ආර්ේෂ්ටාංගික මාර්ගය තෙරනයි එතු ආර්ේෂ්ඨාංගික මාර්ගය කෙරේ මුලින්ම අවධනය ොකරගන්න ඕන. ට ආර්ෂ්ාංික මාර්ගය කෙනෙක් තු කරගන්න කෝමද කල්්‍යයාන මිත්‍රාශ්‍රියය සද්ධර්මශවනය නුවනිින් මෙනයකිරීම කියන කරණතුනෙන්හ. එදොට ඔබ සද්ධර්මශ්‍රවනය කරලායිගැන ඔබට කන්දක ඇහනුවන් හොඳට නේද. එතොට මේ සද්ධර්මය ශ්‍රවනය කරලා ඔබේ සදධර්මය නුවනිින්ම මෙනයකර පුදන තමයි ඔ ආර්ෂ්ාංගි ර්ග මතු කළගන්නන්නේ හොඳේ එතොට ආර්ේෂ්ාංික මාර්ගය මතු කරගනිත්දී ඔ නිරදි ොටතුුවෙන් ආර්ෂස් ාංගි මාගයට ඇතුළලෙන්න්න. ආර ාන්ගක මාර්ගෙට ඇතුලන නිවැැරි දොරටු කියනමොකක්ද සම්මාධදිිට්ටිය තිද එතුොට සම්මාධිට්ටිය ආර්ථයන් ඔබේ ජීවිතය තුළ ඉස්සෙල්ලාම තියෙන්න්න ඕනේ. මොකදද සම්මාධිට්ටිය ර්ථයන් කියන්නේ තෙරුවන් කරේ සද්ධාව ඔබ තුළ තියෙනවාද නැද්ද. කතා කරන්න. ඇහ ඇහවාද මාතයට ආකාව නැහති කමන්නේ දැන් තෙරුවන් කරේ සදාව තියෙන්න්න ඕනේ. දෙක තෙරුවන් කෙරේ සද්ධාව තියෙනවාද? එතට එහෙමනන් දෙක කර්මය කර්ම පල විශවාසය තියවාද හොඳ දෙයක්කොත් හොඳ විපාකයක් ලැබෙනවා නරක දෙයක්කලොත් නරක විපාකයක් ලබෙනවාගේ විශවාස යෙනවාද තියෙනවා. මැරිලා නැවත පටිච්ච සෞපන්න උපතක් තියෙනවා කියෙන විශවාසය ඔබට තියෙනවාද තියනවා. අම්මාතාත්තාගේ ගුණයන් තියනවාගෙන විශ්වාසය ඔබට තියෙනවාද තියවා. දන්දුන්න සිල්වැැක් ෝ තා නිසංස තියනවා කියෙන වි්වාසය තියනවාද. අතීතේ සෝවාන් සකුරුදාගාමි අනාගාම අරිහත් උත්තමයන් හිටියාය කළ විශ්වාසයයක් තියෙනවාද? යවා. ඕප දෙවයා බ්‍රහ්මයා නිරිස ඕපාතික උප දිනවායකෙන විශ්වාසයක් ඔපට තියෙනවාද. . ඒනම් ඔබ සම්මාධිට්්‍යය පරිපූර්ණයි. තේරනාඒ සම්මාධිට්ටි අර්ථයන් ඔබ දන්නවා. තේරනාද එතකට සම්මාධිට්්‍යය අර්ථයන් වැඩනේ තැන. ඊලකට මොකොද සකස් වෙන්නේ සම්මා සංකප්ප. තේරනාද. ැ සම්මාංකප්ප කියනකක්ද? අවිිහිංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය නෙක්කාම සංකප්ප. තිේනද අවිිහිංසාව කියන මොකක්ද එයා කාටවත් හිංසා කරන්නේ. තේනද. එයා වචනෙකින්වත් බැල්මකින්වත් ඉරිියව්වකින්වත් එයා කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා කෙලටිකක් එලියට ගහනවනන් එයා බලනවා මං මේ කෙලටි කෙලියට ගහදි තව කෙනෙක්ගේ හිත රිදෙයිද කිය බල්ලලා හිත රිදෙනවනන් ය ලියට ගන්නන්නේ නැහැ ේරනාාද. වචනකින් වතයා හිංසාවක් කරන්න යන්නේ නැහැ ඔබේතන ඉවාද ඒමයි දෙවන එක තමයි අව්‍යාපාද සංකල් පේගනයා දේශයෙන් ප්‍රෝධයන් වෛරයෙන් කේන්තියෙන් අයින් වෙනවා. තේරනාද. එයා මොනම හේතුවක් නිසාවත් කේන්තිගන්නේ නැහැ. ඔබට කේන්තියනාද හොයි. දැන් කේන්තියන්නේ මොකක් කින්දද කේන්තියන්න එක හේතුවක් නිසා සම්මාධිත්‍ය දුර ලයිබපුතේ. තේරාද? ැ න්නනො නැ ාවනවා. හොද දැන් කේහෙන්ති ගන්නමකෝේන් සම්මා සංගප්ප දුර්ල වෙන්නේ සම්මාධිත්‍යතාම දුරලයි. තේරනාද. එකෙන් ඔබ කර්මය කර්මපල විශ්වාසය දැනගත්තාත් කේන්ති ගැනීම අකුසලයක් කියල ඔබතාම හිතලා නැහැ තේරනාද. කේන්ති ගැනීම අකුසලයක් මේකෙන් වැරදි විපාකයක් මේකෙන් නරක විපාකයක් එනවා කියලා හිතලා නැහැ. කේන්ති ගත්ොත් නැවතමන් පටිච්ච සමුපන්න ඉප දෙවා මගේ ඊළංක උපත දුර්රල වේ කියලා හිතුවද. තේරනාද අතීත සෝවා සකුරුදාගාමී අනාගාමී අරිහත් උත්තමයල්ලා හිටියා මටත් සෝවාන්වෙන්න පුළුවන් කියල හිතුවනංගප කේන්තියෙනද යනාදඒගැන සම්මාධිට්්‍යයේ අර්ථයන් දැනගත්තත් ඒ අර්ථය ජීවිතයට එකතු කෙර ගැනීම තුළ දුරලතාවයන් තියනවා. තේරනාද. මෙන්න මේ දුර්ලතාවයන් මැඩන තැන ඔබ අවිහිංසා සංකප් අව්‍යාසාපාද සංකප නෙක්කම්ේ තුළ පරිපුරන නෙක්කම්මේ කියමොකක්ද. ලෝබ දේශ මෝහයන්ගෙන් මිදිලා අලෝබ අදේ සමෝහයන් තුළට එනවා. තෙරනාද එතොට දැන් සම්මාධිට්‍යය නිසා මොකක්ද වැරුණ සම්මා සංකප්ව. එනිසා දැං ඔබ උත්සාහගන්න ඕනේ මුලින්ම කේන්ති යනස්භාවේ අඩුකරගන්න. තෙරනාද. කේන්ති යන්න එනකොට නිරේතුරුවම සුවපත්වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. තෙරනාද කේන්ති යන්න එනකොට, අනේ මට මේ ජීවිතය සෝවාන්පලයට පත්වෙන්න බැරිව යනවා කියලා චේතනාවක් ඇති කරගන්න. තේරනාද කේන්තියන්න එනකොට මට ඕපපාතිකව ඉප දෙන දෙවියෙක් බ්‍රක්්මයක් වෙන්න බැරිවෙනවා එකෙන චේතනාාව ඇති කරගන්න. සම්මාධිට්‍යය භාවනාවක් කැටියට මුලින් පුහුණුවන්න. තේරනාාද සමාධිය ගැන මොහතක් නතර කරලා සම්මාධිට්්‍යිය භාවනාවක් හැටියට, මේ කිව්වා වූ කාරණහතර නුවනින් දකිමෙන් සම්මාධිට්්‍ය භාවක් ැටියට බන්න. ඒේෙන්නද දෙරුවන් කෙරේ සද්ධහ ගැ නැවත නැවත පූුණු වෙන්න එතනින් ගියයාම කර්මය කර්ම පල විශ්වාසය ගැන නැවත නැවත පූුණු වෙන්න යාපද්දය කලාම ලැබෙන විාක ගැන පපුර්ුණු වන්න මෙහෙම කළ සම්මාධිත්‍යය භාවනාවක් හැටට වඩන්. එතොට සම්මාධිත්‍යය වඩත් දිමකොද වෙන්නේ සම්මා සංකප්ප වැඩන්න. තේනාද ඔබ අවිහිංසාාවෙන් බැහැර වෙන අ්‍යාපාදීෙන් බැහැර වෙනවා අනික්කම්බින් බැහැ වෙනවා. එඉතට සම්මා සංකප වැටනට පස් ීනකට මොක්ද වැවෙන්නේ. සම්මා වාචා, සම්මා, කම්මන්තෝ, සම්මා වාචා, සම්මා, කම්මන්තෝ, සම්මා ආජීවෝකෙන සීලේට අදා ළංගතුන වැඩෙනවා දැන් ඔබ සිිල්පද ප ආරක්ෂ කරනවල නේද එහෙමයි ඒ නන් දැන් සීේ සීලේට අදා ංඟග පහත් වැඩෙනවා. හොද දයනන් සමා සංකපතමයි ඔබේ දුරුවල. දැන් සීලේට අදාළ අංග පහ වැඩනාාට පස්සේ. ඊලංඟට මොකක්ද වැඩෙන්නේ සම්මාවායාමු. සම්මා වායාමෝ කියන මොකක්ද කරන්නා වූකුසල් තවතව ශක්තිමත්වේ. තිේනද නොකලාවූ කුසල් ජීවිතයෙන් අලුතෙන් කරන්න පටන්ගන්න. තිේනයි ඒවගේම කලාවූ අකුසල් කරන්න නෑ නොකලාවූ අකුසල් ලොල්ට අන්න නෑ එක තමයි සම්මවායාමෝ. තිේනාද එනිසාඔබ නිරේතුරුව දක්ෂ වෙන්න කලාවූ කුසල් තවතාව ශක්තිමත්ව කරන්න. තිේනාද නොකලාවූ කුසල් අලුතෙන් කරන්න පට දැව් සිල් සමාදාන් වෙනවා ද ම ම ල් සමද සුද ඇදු ඇදලා. එ එහෙම වෙනවනන් තව ඒවා වැඩි කරගන්න තේරනාද එතෝට සම්මාවායාම වැඩුනට පස්සෙ තමයි මාත්‍යයෝ සම්මා සතිය සකස් වෙන්නේ සම්මා සතිය කියනමොකක්ද එයා කුසලේ කුසලේ හැටියට අඳුනනවා. දෙන්නද අකුසලය කුසේ හැටියට අඳුනනවා. අන්ුලෙල්ලා කුස්සලයෙන් බැහර වෙලායා කුසලේ තුළ ශක්තිමත්වයෙන. විනය විනේ හැටියට අඳුනවා අවිනේ විිනය හැටියට අඳුනනවා අවිනයෙන් බැහැරවෙලා විනය තුළ ශක්තිත්තයේෙන. ධර්මය ධර්මය හැටියට අඳුරන අධර්මය අධර්මය හැියට අඳුරන ධර්මයෙන් බැහල වෙලායා ධර්මය තුළ ශක්තිමත්වයෙන. දෙනද අන්න එතන තමයි සම්මා සතිය. මෙන්න මේ සම්මා සතියට ආවට පස්සෙ තමයි මාත්‍යෝ සම්මා සමාධිය සකස් වෙන්නේ. තිේනද එතොට සම්මා සමාධය කියනමොකදද පංච නීවරණ යටපත්තු නාවූ හිත. දෙෙන්නද ඔන්න ඔතනදි තමයි භාවනාවක් වැඩීමේ ආරම්භය පටන්ගන්න. දෙනද එතකොට මේ ආර්ෂ්ාංගික මාර්ග පරිපූර්ණ කරලා. සම්මා සමාදිය කියන තැනදී අන්න මහත්‍යෝ භාවනාවට අවශ්‍ය පංච නීවන්න යට පපත් වනාව හිත ඔතෙන් තමයි එෙන්නේ. තේනද. එතකොට ඔබ සීලයෙන් දුරල වුනත් ඔබට සම්මා සමාධී ඇතිවෙනවාද. සම්මා සංකප දුරල වුණොත් සම්මා සමාධය ඇතිවෙනවාද. සම්මාධිත්‍යය දුර්රල වුනොත් සම්මා සමාධී ඇතිවෙනවාද න. එනිසාර මුල් මාර්ගංගාට වඩමින් පංච නීවන්නේ යටපත් වනාව හිතක් ඇතිර ගන්න මාත්‍යයෝ. තේරනාද. එහෙම ඇතිකරගෙන ඒ පංච නීවන්න යටපත් වනාවූ සමාධිමත් හිතෙෙන් ඔබේ එක්ො බුද්ධානුස්සතිය වටන්න නැත්තම් මෛත්‍රීය වඩන්න නැත්තන් ආනාපාන සතිය වටන්න මේ වගේ භාවනාවක් කොප රගන්න තේරනයි තේරද දැන් ඔබ මොකදවට භාවනාව බු් අ්‍ය මො බුද්ධානුස්සයයි අ මොද බුද්ධා අනිත්‍යය කියලා කියන මට කියන්න කෝ එක. අනිත්‍යේ අර අමරනාර සනෘතිය වගේ අ මෙහෙමයි ඔබ බුද්ානුස් සිතිය වඩන්න තේනාද යැම් ප්‍රශ්න තියන්න පුතේ ැන් ඔබ බදුරුවන් වන්සේ රූපකාය මතකට ගන්න පුළුවන්ද දෑනනෙේ ඔබ බුදුරන්ස දක් නෑනෑ නෑ ඒතට එතන ඒ අනිත්්‍යය කළ දකින්න බැහැ. බුදුරජනසක නවරහති බුදුකුණ? බුදුගුණ මෙනහිරලා බතේ බුදුගුණ මෙනහි කරලා ඔබ බුදුගුණ විදශනාවෙන් දකින්න වෙනවා. තියෙන්නද. දැම් බුදුරජණන් වහසේ ගුණ තියනවානි ඉතිපිසෝ භගවාරාන් සම්මා සම්බද්ධෝ විජ්‍යාතන් මේ බුදුගුණයන්ගේ බුදුගුණ වඩලා අනේ බුදුරජාණන් වහන්සේ තනිත්්‍ය වුනා කියලා දකින්න. තේරනාද. බුදුරජාණන් වහන්සේ පිරිනිිවීගයා කියලා දකින්න. බුදුරජාණන් වහන්සේ. ර ුදුරයන්හන්සගේ ෙතිස්මා පුරුෂ ලක්ෂණයන් ගෙන බලන රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උුණයි කියලා දකින්න. තේනද. මේ ධර්මරත්නය යම්දවසක අතුරුදහන් වෙනවා කියලා දකින්න. මේ සංගරත්නත් යම්දවසක කාසාය කන්ට කලා බවට පත් වෙලා අතුරුදහන් වෙලා කියනට දකින්න එඒන් එන තරුවන් කියන්නේ නිත්‍යවූ ධර්මයද අනිත්‍යව ධර්මයද නි්‍යවූ ධර්මය. තේවාද බුදුගුණ වඩලා. ඒ බුදුගුණංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්න. ඒම නැත්තම් ඔබ මෛත්‍රී භාවනා වඩන්න. තේරනාද සියලු සත්ත්‍යයෝ ම සුවපත්තෙන්වා නිදුක්වෙෙන්ම නීරෝගි මංක පස කියලා දෙන. එවිදි මෛත්‍රිය වඩලා ඒ මෛත්‍රිය සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්න. තේරනාද ඔබ මේ රූපය කරේ තියන තුෂ්නා වඩු කරන්න රූපය කරේ තින අනිත්‍ය භාවය දකින්න මන්දන්න ඔබට දකින්න ඔබ දැක්ක නෑනෙ නේද. ිනිසාසඒක කෝහම වැඩයිද කියන්න. गए, खुण। खुण ए, ො කොකො ැට ක් ඇකරගන්න පා ෑක කිය තක් ඇතිරගන්න එපා බෑ කියන හිට ඇති වෙනකොට මේ හි අනිත්්‍යය කියල දකින්න. ඔබ විදශනාවතුල ඉන්නව තේරනාද මේ මට මොන්න හිතක් සකස් වන ඒ හි අනිත්්‍යය ක කියල දැකල බිස්සරහට යන්නනකු. හොදද. එත්තකං ඔබට වන්නන් ආනාපන සතිය ට වඩන්න පුළුවන් ආනාපාන සතිය වඩක්්ද. ඔබ කය රිජෝතියාගෙන වාඩි වෙලා නිමිත්ත හැටියට මේ ආශවාස ප්‍රාශ්වාසය අරගෙන? මේ ආවාස ප්‍රශවාසේ ඇතිවීම නැවීම දකිමින් ඉන්න. තේෙන්නාද එතකොටඒ ආශවාස ප්‍රශ්වාසේ ඇවීම නැත්වීම දකිනවා කියන්නදේ විදශනාවට යයිප. දැවබ ඇස් දෙක පියාගන ඉන්නකෝ තේරනාද. ඇ ඇ ප්‍රියවිලාතිීන්නේ හොදයි දැකුතේ ඇස් දෙක පියාගෙන ඔබ දැන් නිමිත්ත හැටියට මේ නහයාගට හිතතියාගන්නකෝ හිටතියාගන දැන් උස්ම ඉහලට ගන්න ගන්නකොට ඇතිවෙනවා කියල දකින්න ඇතිවෙනවා. පල්ි හර්දානකොට නැතිවෙනවා කියල දකින්න. ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා. මෙහෙම ආශවාසේ ප්‍රාශ්වාසේ ඇතිවීම නැතිවීම දකිමිින් ඉන්න. තේනාද. හිත පිටටට දිව්ොත්? ඒදුව පොහි අනිත්‍යයි කියලා ආයිමත් ඔබ ආශවාස ප්‍රශවාසටීට ගන්න. තේෙන්නද වෙන දේල්ගෙන මුගෘති තන්නයන්න ඔන්නන්නේේ මේ ඔබ දකිනකාය සංස්කාරයන්ගේ අනිත්‍ය බාවය කාය සංස්කලනගේ අනිත්‍යභාව ගන විදචනාව ටයිතයක්. ඔබට හරිම පාසු තැනමක වෙන කිසි දෙයක් ගන්න ඇතුව ආස්වාසය ඇතිවීම නැතිවීම ඇතිවීම නැවීම දක්කිම න්න කො. පිට අ ද පිට ගියත් ප්‍රශ්යක්නෑ ගැටනෙ පා නිත්්‍යය කියල ආයිමත් නිමිට හිතරගන අයිමත් ඇවීම නැතිවීම දකිමින් ඉන්න. තිේනද. එහෙම දකින ගමන් හැමවෙලාම බුදුරජාණන් වහන්සේගේ ධර්මරත්නය සංරත්නය ගුණයන් සච්චානය කළ මෙහි කරන්න ඕෑ ඒතුන හැමවෙලාම අනිවාරම කරන්න ඕන දෙයක්. ඒක කරලා ආශවාස ප්‍රශ්වාසේ ඇතිවීම නැතිවීම ජීවත් බලන් ඉන්න කොහොදේ. එතකොට ඔබේ හිත සන්සින්දිල විදර්ශනය හිතක සකස් වයි. ෙරන්ගේ ගුණ හැමවෙලාම සීපත් කල ගන්න ඕනෑ ඒක අත්්‍යාවශයි.